යිරෝ දන්ති ආශ්‍රිතව විශේෂයම යිරඩ් හෝන අඩුවමේ ෝගත්තේකෙන් හයිපෝතයිුඩිසම හිදන අප ගොඩක් මහත්වවෙන්නේ තතුවට මේ ැනමං අඩසටහන් කිහිපයකින් මඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කර එතුර අද වැඩසටහනේ මගේ බලාපොත්තුව තමයි අපි මේ හයිපෝතයියුඩිසම් රෝගෙන් ආරක්ෂාවීම සඳහා ලබා ගන්නඕන හොඳම ආහාර වර්ග දහය මොනවද කියනෙ එක ගැන පොගොල්ලන්ට तोर कर कर <laughs> ने थी ने थी ने ි දුර තොරතුරු කියන එක. එතකොට ආහා වර්ගත් මේක ඇතුළත් ටම තරව ස්ලිමටුත්මම මේකට ඇතුළත් කලා තියෙනවා හයිබෝ තයිරනිසම් රෝගගේ බහලෝම දක්නට ලබෙන ප්‍රේදේ තමයි හසිමටෝ තයිරෝඩටස් කියන්නේ මේ විධ හේතු නිසාතුවෙන්න පුළුවන් වයිඩ සාධර නිසාතිවෙන්න පුුවන් එමතත්දම් දරූපතකින් පස්සේ කාලයක් ගියාට පස්සේ හැදෙනවා පෝස් පාටම් තයිරෝඩයිටිස් කලරෝගයක් ඒවාගේම විධ හේතු නිසා මේක හැදන්න පුුවන් හැබැයි මේවැයින් වැඩිපුරම දක්නට ලැබෙන ප්‍රේදය තමයි මේ හසිමොටෝ තයිරුඩයිටස්. හරිද හසිපොටෝ තරඩයිටිස් කියලා කියන්න ට මියන් ඩිසිස්ස එකක් මට අතරවතවත් ටෝමියන් ඩිසිස් කරම ටොමියුන් කියෙකම සරට පැදිලි කරවා. රුමටොයි ඩාතරයිටිස් ඒ වගේ මල්ටිපල් ලරෝසිස් සලියක් ඩිසිස් මේ වගේ රෝගා බාද මේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ඇතිවන්න විකෘතිතා නිසා සිදුවන රෝගා බාද. හයිබෝ තයිු ඩිසම් ඩයිට්හක. අනිවාරෙන්ම අතර් ගත වෙන්න ඕන පලවෙනිම දේතමයි. හරිද ම මේකට අයිතියාහාර ඉස්සරහට පැහැදිලි කරනවා ප්‍රෝබෝටික්ස් අනිවාරෙන්ම මේ ඩයිට් එකට අන්තර්ගතවෙන්න ඕනේ ඒ ඇයි ඔටෝ එමියුන්ඩසිස් පටන් ගන්නේ මුලින්ම පටන් ගන්නන්නේ ගොඩක් වෙලාට මේ අපේ අන්ත්‍රාශ්‍රිතව ඒකැන් අපේ ආමාශය වගේම කුඩාන්ත්‍ර අපි ගුඩාපඩවැල් කියලකයන් ශුද්‍රාන්තය මේ ආශ්‍රතව තමයි මේ ගොඩක්ම මේ ප්‍රතිශක්තිරන පදධතියේ ආශවිත රෝග බාද පටන් ගන්නේ එකට හේතුවක් තියෙනවා මොකද මේ අපි අනදේල් ලින් තම අප ඇග ශක්තිය හොයා ෙන තුරමේ හැමදේටම බලපාන්නේ අපි ආහාර අපි ගන්න ආහාරය වගේ ආහාර ජීරණය වගේ මම ශෝෂණය හරි හරි එතකොට මේ දේවල් හරියට වෙන්න නැත්ත මේ අත්‍රආශ්‍රිත පරිසරයේ ගැටලු තියෙනව නම් අපිට මේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ආශ්‍රිත රෝගාබාද ඇව මේ ලොකු අවධානමක් තියෙනවා. ඒ හේතුවක් තියෙනවා. අපේ අන්ත්‍රආශ්‍රිත බිත්ති ගොඩක් වෙලාවට ආන්ත්‍රික සයිල, ඉදැම්ම එක ආහාර ජීරණ වෙනකොට අම්බරෙනවා හරිද විධ ක්‍රියාකාරකම් වෙනවනි විශේෂ මාමාශයේ වගේම මේ ශුද්‍රාන්තය තුළ එතකොට මේ වැෑ බිත්ති වලින් මේ අප ගන්න ආහාර ලීක්වෙන්න බෑ එලියට යන්න බෑ රදිරට එකතු වෙන්න බෑ ඒ වෙනුවෙන් මේ සයිල මේ අපි ගත්තොත් එෙ මේ අපි හිතන්නකෝ ඔොගොල මේ ආන්ත්‍රික බිත්තිය තියෙන සයිල කියලා හරිද මේ සයිල එකන එකට ඉතාමත් හදින් බැඳිලා තියෙන්න්නේ. හරිද එතකොට මෙහෙම බැඳිලා තියාගෙන ඉන්න පරෝටීන මේ මේ ආන්ත්‍රික බිත්තියේ පාරගම්්‍යතාවය. පාලනය කරන මේ මේ ආහාර රුදිරට එකතුවීම වලක්වන්න මෙවා හොඳට ඉතාමත් හදින් බැදිල තියාගන්නන්න ප්‍රෝටීන වර්ගයක්ත් තියෙනවා. අපි මේ ප්‍රටීන හඳුන් වනවා සෝ‍යුලීන් කියලා. සොන්්‍යුලීන් හරිද එතකොට අපේ රුදිරයේ මේ සොනිුලින් අගේ වැඩි වෙන්න බැහැ. සොනියුලීින් සමහර වෙලාවට විධ රෝග බාධ නිසා බිඳ වැටිල අප රුදිරයට එකතු වෙනතකට ්්‍රී සොනවින්න් අපේ රුදිරේ වැඩවීම ඉතාමත්ම අහිතකරයි මේ ඔටෝයිමියුන් ඩිසස් ඇති වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන් එෙතකොට අපි තවදුරටත් මේක හඳුන්න්නන වචනයක් තමයි මේ ඉන්ටස් ටයිනල් පර්මියබි එක හරිද එකන අපේ ආන්ත්‍රික පරිසරය තියෙන පාරගමමාන්තික බිත්තිය පාරගම්්‍යතාවය වැඩිවීම කියන රෝගා බාදය අපි මේකට ව්‍යවහාරය හඳන්නවා ලීකි ගත් කියලා ගට් කියලා කියන්නේ කැන ගට්ටක ලීක් වෙලා තුොර ගට්ටක ලීකුුණොත් එම වෙන්න අපි ගන්න ආහාර රුදිරයට එකතු වෙනවා. හරි එතකොට වෙන දෙයක් තමයි රුදිරට මේ ගත්තු හර විශේෂිම බ්ලුටන් හරිද වගේම ඩේරි එකන කිරිවර්ග මේ දෙවල් වල තියෙන මේ අනු. රුදිරයටට ආවට පස්සේ, ප්‍රතිශක්ති කරන පද්ධති තියෙනන තකටත් අපි කුඩා කාලේමේ ඇඟගට ප්‍රතිශක්ති කරන පද්ධතියක් න මේකයි ප්‍රතිශක්ති කරන පද්ධතිය කියෙනන්නේ තාමත් සංකීර්ණ මාතෘකාාවක් ම මේ ගැනවගුල්ලන්ට ස්සහට පැදිලි කරන්න වෙනම හරි තකර මේ ප්‍රතිශක්ති කරන පදධතිය තියෙන සයිල විශේෂයම සුදුරුදුරාණ. හර්දම සුදුරුදුරානු මගින් මේ එල්ියට ආපු මේක මේ ආහර ජීරණය වෙනගම මේ ලගැනද සහරලාට මෙ බින්න වැටිල්ලා මේ සයිලාතර හිටස් නිර්මාණය වවා ද මෙන්න මේ වගේ හිටැස් නිර්මාණය වෙනවා එතකොට මේ හිටැස් වලින් අපි ගන්න ආහාර අපේ රුදිරයට එකතුවීම සිද්ධ වෙන්න පුළුවන් හරිද එතකොට මේ එන්න ආහාර දීනවානේ මේ ආහාර අඳුරගන්නවා ආගන්තුක දවකෙන් බැක්ටීරයා විදියට අඳුරගන්න පුළුවන් වරදවා අඳුරගන්න පුළුවන් අපේ තියෙන මේ ප්‍රතිශක්ති කරන පද්දී තියෙන සයිල එතකොට මේ වට ඇටැක් කරන ඇතැ කරලා මේ බිඳවටටන්න ඒක උත්සහ කරනවා ඒවාගේම තවත් දෙයක් මෙතන තිබෙනවා මේ අනු වලට සමානයි අපේ තයිරෝයිඩ් ග්‍රන්තියේ තියෙන සයිලා එතකොට ප්‍රතිශක්්ණ කරන පද්ධති මොකද කරන්නේ මේ ඇවිස්සුුණු සුදුරජාණු සයිල තවදුරටත් මේ තයිරොඩ් ග්‍රන්තියටත් ප්‍රහරල්ල කරන මේ ග්‍රන්තියේ සයිල්ලෝටත් ප්‍රහාහරෙල්ල කරලා මේක කියන අපි මොලිකිවල්ල මිමි කරයි කියලා ඒ කියන්නේ අපේ මේ තිශක්්‍රිරන පදතියේ සයිල මගින් වැරදියට අඳුරගන්නවා අපේ අභ්‍යන්තර තිය අව අවවල පටකවල තියන සයිල වරදවාන්දුරගෙන මේවා විනාශ කරන්නත් මේ ප්‍රතිශක්්ති කරන පද්ධතිය උත්සාහ කරනවා. ඒක සයිල උත්සාහ කරනවා හරිද එම නිසාම මේක් දන්ති වලට හානි වෙනවා හරිද මේ නිසාමෙක් ගන්ති මේ ඇතුළේ තියෙන ඉතාමත් වැදගත් අව අවවලන් ක්‍රිය කාරිතය අඩල වෙනවා හරි ඒගේ ඇතිව රෝගීතත්වයක් තමයි මේ හසිිමොටෝ තයිරෝඩයිටිස් කියන්න ඒගේ. කියවන මේ සොනලන් කියලා පොටීන ඇතිනයි කියලා මේ ප්‍රටීනය ඉතාමත් හොඳින් පවත්වාගෙන යන්න අපිට උදව කරන අපේ ඇංගේ ඇතුළ ඉඳගන්න අපිටම උදව කරන තවත් පිරිසක්කින්වා ඒ තමයි අපේ මයිකෝබයෝම් එක ඒක යන්නේ අප ඇග තුලින්න්නව අපට උදවර බැක්ටරිය හද මේ බැක්ටිය අපට අවශ්‍යයි පේ ඇංගේ ඇතුළලි අපට උදව කරන මේ මයික්‍රබියෝම් එකට හානි සිද්ධ වුණොත් එහෙම මේ සොනිියවලින් නිසියාකාරෙන් රෙගලට් කරන්න ඒකට බැරි වෙනවා. එතකොට මේ ආන්තික පරිසරයේ ඉන්න මේ බැක්ටියාවල තැලත්ම අපිට ඉතාමත්ම අවශ්‍යයි. මකද මේ ආහාර් ජීරණය හරිද නිසියාකාරෝ පවත්වාගෙනයන්න ඒවගේ මමම මේ කියපුදේ නිසිාකාරව පවත්වාගෙන යන්න අපිට මේ ආන්තික පරිසර මයික්‍රෝභියෝමික ඉතාමත් අවශ්‍යයි.තකොට මයිකෝබියෝමික හොින්තියා ගන්න නං අපි ගන්න ඕන ප්‍රධාන මහාරයක් තමයි මේ පෝබෝටික්ස්. භවිකෝම අපිට ලබාගන්න පුුවන් ්‍රෝබයිෝටික් ට උදහරන දමයි විශේෂම යෝගට් හරිද යෝගට් ඉතාමත්ම හොඳ ප්‍රෝබෝටික් එකක් තොර මේක දියෝගට ගන්නකොට ඔගොල්ල පැනිරස නැති යෝගට ගන්න උඩන්දුුවන්න එවගේම ග්‍රී යෝගට් නම් මදාත් හොනයි ඊට පස්සේ තවත් ආහාරතියනවා කම්චි හරිදකින් චිත්තිතාමත්ම හොඳ ප්‍රෝබෝටික් එකක් ඊට පස්සේ සවව් ඊට පස්සේ ෆ මෙන්න මේවා අපට නැචුරලි හොයාගන්න පුළුවන් හොඳ පෝබෝටික්ස් ඊට අමතරෝගොල්ලන්ට සප්ලිමෙන්ටේෂන් එකක් විදිට මේ රෝබෝටක් ගන්න පුළුවන් හරි මේට හොඳ බ්‍රේන්ඩ් එකක් තමයි මේ කල්චරෙල්ලා කියන බන්් එක මේ කල්චරෙල්ලා කියන බෑන්් එකින් තියෙනවා කාන්තාවන්ට විශේෂිතසා සප්ලිමෙන්ට්ක පෝබෝටික්ස් වර්ග තියනවා හරිද මේකෙන් ඔගල්න්ට හොයා ගන්න පුළුවන් හොඳ ප්‍රටසේ තොට ආහාර ගන්න විනාඩි තිහකට කලින් ඔගොල්ලෝ ප්‍රෝබයිෝටික්ස් පාවිච්චි කරන්න ඒකෙන් ඔගොල්ලන්ගේ විශේෂ ආහාර ජීරණය පහසුන මොකද හයිපොත් අයිුටිසම් වලින් තියන එක ප ලක්ෂණයක් තමයි මේ BMමාරක කියන් අප හාර ජීර්ණය අඩාල වෙනවා. තට මේ දවල් අපිට හරියාකාරෝ සිද්ධ කරගන්න පුුවන් මේ පෝබයිටික්ස් පවිච්චි කරීමේ ටමතලව ගන්න පුළුවන් තවත් හොඳ ප්‍රෝබයිික් එක තමයි මේ Appleල් සයිඩවිෙන එක. යි නික සම්බදව ම ඔඕගොලට වැඩසටහන් ගණනාවක්ම කරලාති නො කොද ඇැයි මේ ම ගන්න කියන්න ඇයි මේක වැදගත්ෙන්න කියන එක ඉස්සර හටත්. මේ වැඩසටහන් කිහිපේෙන් පස්සේ ම ගොල්ලන්ට මේක සම්බන්ධව තවත් හොඳ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි ආහාර වර්ගේ තමයි සමන් සැමන් ඉතාමත්ම හොඳ ආහාරයක් මේ හයිපෝතයිරුඩිසම් කට්ටියට ඒකට හේතුවක්තිේ මුකොද සමන් වල Omega 3, බහුලව අන්තර්ගත වෙනවා එකන DHචච. ඊපයේ සහ එල්ලේ කියන මේදාම්ල ඊට අමතරව සැමන් තවත් හේතුත්තමයි සැමන්ුල අතර්ගත වෙනවාම තයිරෝසින් කියන ප්‍රෝටීනය යිරෝසින් අපට උදව් වෙනවා තයිරෝක්සින් ඉපද වීම සංහහා හරිද හරි තොඩ සැමන් ඔගොල්ලු පාච්ච කරන්න ඉතාමත් හොඳයි මොකදැමන්වොල තවත් අන්තර්ගත වෙනවා යකඩ වගේම අයඩින් මේ වගේ දෙවලුත් සැමන්නුල අන්තර්ගත වෙනවා ඒවත් අපිට අවශ්‍යයි අපේ යි හෝ නි්පාදනය කරගැනීම සඳහා. එන අපි බලමු තුන්වෙනි ආහාර වර්ගේ මොකක්්ද කියලා. තුන්ගනි ආහාර වර්ගේ තමයි ූගොල්ලො ගන්න හොඳම නිති. ඇයි මම නිවිති හොඳයි කියන්නේ. නිවිතිවල යකඩ බහුල ආහාරයක් නිවිති කියන්නේ ඉටමතරෝ නිවිතිවලන්තර්ගතයවා සෙලිනියම් සෙලිනියම් අපිට උදව වෙනවා මේ අක්්‍රිය එකනෙම් ඉනෙක්ටියව ෆෝම්ගේ තියෙන T4ෝ. ෝ එකින් තයිරොක්සින් බවට පත් කරන්න මේ සෙලිනියම් අපිට උදව් වෙන. සෙලිනිිම් ඕගල්න්ට සප්ලිමෙන්ටේෂන් එකක් විදිට පිටින් සපලිමට එකක්විදිටත් පාච කරන්න පුලුවන් හරි. ඉට පස්සේ හතරවෙනි ආහාර වර්ග තමයි සීෆුස් හරිදීෆල්. සීෆුඩ් සොලින් විශේෂයම් මාලු වර්ග හරි දෙකන්නේ සාලයෝ ඒ වගේ හැඳැල්ලෝ අරිද කුඩා මාලු ඉතාමත්ම හොඳයි මොකද කුඩා මාළුවල අන්තර්ගත වෙනවා මේ ඕමග්‍රී. ඒ වගේම අඩින් බහුල හාර විශේෂයම ඉස්සෝ. ඒවගේම දැල්ලෝ මාලු වර්ගවල අපිට ඉතාත්ම හොඳින් අපේ ඇගට අවශ්‍යන අයිඩන් ප්‍රමාණ ලබාගන්න පුළුවන්. ඒ වගේම හොඳ මේදේ කියැන HDLල් අපේ ඇගට ලැබෙනවා HDLල් අපේ ඟට ඇඟට ලැබෙන එකින් වෙන එක දෙයක්ත්තම අපේ නරක කොලෙස්ටෝල් මටම් අඩුවෙන එක. ඒ නිසා මාගලන්ගේ මේ හිපොත් අයිුඩිසන් කට්ටියගේ ප්‍රටී නවශ්‍යාවය සම්පූර්ණ කරගන්න. මාලු පවිච්චි කර එක ඉතාමත්ම හොඳයි. හරි සීෆුටස් මයි හතර වෙනයට මම දාලා තියෙන්න්නේ. මේ සීෆුඩ් සෝල විශේෂෙන් මේ ඉස්සංගේහෙම සෙලිනිියම් කියන මූල ද්‍රෞ්්‍යය බහුලව අන්තර්ගත වෙනවා. හරිද එක ඉතාමත්ම අවශ්‍ය දෙයක් අපිටහරි ඊට පස්සේ පස්වනි ආහාර වර්ගේ මොකක්ද. පස්වනි ආහාර වර්ගේ තයි බෝන් ගරොත්් බෝන් රොත් සම්න්ඳෝ මම ඕගොල්ලන්ට වෙනමම වැඩ සටහනක් කරා කොහොමද මේ බෝන්බො හදාගන්න මකක්ද මේ බෝන්රොත් කියන්නේ ඒ මේක වැදගත් වෙන්න කියක් මගුලට පැහදිලි කර බෝන් රොත් තුළ අන්තර්ගත වෙනවා බ්ලයිසින් සහ පෝලීන් කියන පෝටීන බලයිසින් සහ පෝලීන් අන්තර්ගත වෙන ඇොට මේ ග්ලයිසින් හ පෝලීන් උදව වෙනවා අපිට කොලජන් නිෂ්පාදනය කරගන්න හරිද කොලජන් අන්තර්ගත පානයක් තමයි මේ බෝන්් රොත්් කියලා කියන්නේ එතකට කොලජෙන් උදව්වෙන්නේ ඇයි කොල්ලජෙන්න් අපිට උදව් වෙන මගොලන්ට පැදිලි කරන මේ පෝබෝටික්ස් පෝබලටක් ගන්නවන කියලා අපේ මේ ලීි ගට් කියන කඩිෂන්කැන අපේ ආන්ත්‍රාශිත බිත්තිය සිදුරු පැවතිීම ොට ඒ සිදුරුවලින් නාහාරැවිල්ල එොට ආහාර වලට ප්‍රතිශක්ති කරන පදධතිය වැරදි අඳරගෙන ඒවට හානිඇති කරනවා ඇතු ඒවගේම ඒ ඇවිසිිච්ච ප්‍රතිශක්ති කරන පද්ධතියේ තියෙන සයිල තවදුරටත්. ඒ අනු වගේ හැඩයක් තින යිලොඩ් ගන්තිය තියෙන සයිලලා අදුරගෙන ග්‍රයිරෝඩ් ගන්තින හනයති කරනවා. තකොට මේ ප්‍රස්්මේන්ට. විසඳමක් තමයි මේ අප ඒ අන්ත්‍රාශිතව තියන්න සිදුරු නැවත්ත ප්‍රතිස්ථාපනය කර ගැනීමට මේ කොලජන් අපිට අත්‍යවශ්‍යය කොලජන හගොලු සපිමටේෂන් එකක් විදිට ලබාගන්නකත් හොඳදයි එමත් නැත් තම් මේ බෝන් ගොත් කියන පානය ගෙදරදි හදාගන්නත් පුළුව මගේ ගැන හොගොලන්ට වෙනම ීඩියෝහයකින් දැනවත් රීමක් කරයි විඩියෝ එක ම දාන්න ඩිස්කපක්ෂ එක ඊළඟටමක්ද. හයිවැනි ආහාරය තමයි සුදු දුණු ගාලික් සුදුලූනු ඕගොලු හාර සාදා ගැනීමේදී එකතු කරගන්න මකද සුදුලූුණුුවල අන්තර්ගත වෙනවා මේ යකඩ අපේ ශරීරය තුළ යකඩ යාමනය කරගැනීම සඳහා අත්‍යවශ්‍ය රසායනික ඒ වගේම සුදුලූුණුවල ප්‍රති බැක්ටීරිියා කාරක ගුණ තියෙනවා ප්‍රති යොක්ෂසිකාරක ගුණ අන්තර්ගත වෙන එක ඉතාමත්ම අවශ්‍යයි මේ රෝගන් පෙලෙන අයට හරිසු. අංක හදරදන ආහාරය තමයි බ්ලූවෙරි හරිද. ලබරි වගේ රස්බෙරි ස්ටෝබරි ුනත් ඔගොලන්න පවිච්චි කරන්න පුුවන් බ්ලබරි වල තියන විශේෂ ගුණයක් තමයි ප්‍රති ඔක්සිකාරක බහුලව අන්තර්ගතවීම. හරිද ඒ කියන්න ඔගොල්ල ස්මූතිස් වගේ ගන්නවනං මේ හපුතිසම් ඩට් කරන කට්ටියට මේ බ්ලූබෙරි ඒකට අන්තර්ගත කරගන්න ඒක ඔගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා හරි. බ්ලබරිස් ඊට පස්සේ මම තවදුරටත් ඔගොල් අන්ටාර තම කිව්වනේ ආහාර සැස්මක් දෙෙනවා කියලා. ඒ ආහාර සැස් මෙදී මං ඔගොල්ලට මේ ගන්න පුළුවන් පලතුර වර්ග ඒවගේම ගන්න පුළුවන් එලවලු වර්ග සහ මේ ආහාර ගැන වෙනමම වැඩිදුර විස්තර සඳහන් කරනවා හරි. ්ලෝබෙරිඊට පස්සේ අටවෙනි ආහාර වර්ග තමයි ඔගොලෝ ආහාර කිසීම සඳහා භාවිතා කිරීමට සුදුසුම තෙල්වර්ගය පොල්තල්. පොල්තෙල් ඉතාමත්ම හොඳයි. එකට හේතු කිහිපයක්ත්තේවා. පොල්තෙල් වල අන්තර්ගත වෙන්නේ MC. මීඩියම් චේන් ්‍රයි් ගෙසරයි එතකොටට විශේෂයෙන්ම මේකෙදී ගන්න ඩයිට් එක කාබෝ හයිඩ්වේට් ගොඩක් අඩුරපු ආහාර වෙලක් තමයි අමමුගොලට ගන්නකව කලින් වැරටහනේදී. එකට හේතුවක් තියෙනවා හරි එතකොට මේ ආහාර ගන්නකොට වැඩිපුර මේද සහිත ආර ගන්න කිවකොටේඒ ගන්න මේේදයට මේ එMCට එකතු වීම මගින් ඔොගොල්න්ගේ විශේෂම වේට් ලොස එකට මේක ඉතාමත්න වැද. ඉට අමතරව පොල්තෙල්වල තවත් තියෙනවා ලුරෙ කැසිට් බොලින් වෙන දෙයක් තමයි මේ බැක්ටීරිිය අපේ ගට්ටගේේ තියෙන බැක්ටීරිියා ඕව ගෞෝත්ක වලක් වනවා එකැන්නේ අපිතමුකු මේ ආසාධන මකක් හරි රෝගයක් ඇතිවෙලා ඒ රෝගය මගින් අපේ තියෙන මයිකෝබයෝමි එකට හානි ඇති කරන ඔයාගේ ගට්ට එකට හානි ඇති කරන කිය එතකොට මේ බැක්ටරිය වර්ධනය වීම අපිට අඩාල කරගන්න පුළුවන් මේ පොල්තෙල් අප කෑමට එකතු කර ගැනීම මගින්. හරි දේවගේම ල් ෑම කිසිීම සඳහා ඉතාමත්ම සුදු සුයි හේතුව එක හිී ස්ටේබල් ඔල් එක එකන්නේ තාපේ මේකේ විවෙනස්කම් සිද්ධ වෙන්නන්නේ නෑ ොට කිසිම අවස්ථාවකෝගොල්ලෝ කෑම පසිීම සඳහා එලවලු තෙල් වාරච්චි කරන්න එපා හරි. ඉට පස්සේ නමවෙනි ආහාර වර්ගේ මොකක්ද. නමවැනි ආහාරර්ගේ තමයි අලි ගැටපේර හරිද අල්ලිගට පේර ඉතාමත් හොඳ ආහාරයක් මම අලි ගට පේර සම්බන්ධව වෙනවම වැඩ සටහන් මංහිතන්නේ තුනක් පමණ කරලා තියෙනවා මේක වැදගත්කම අනිවාර්ෙන් මොගොල්ලෝ අලිගට පේර ආහාර වේලට එකතු කරගත යුතුමයි ේෂම වේක් ලොස් එකක් බලාපොරොත්තුව ොනන් ඉමතර තත් මේකෙන් ලැබෙන වාසිත කොු අලිගට පේර කියන්නේ HD බහුල ආර හඩෙන්න්සිට ලිපෝ පෝටන් හුල ආහාරයක් එවගේ පවත් අපේ ඇඟට අවශ්‍ය යකඩ එවගේ මැගනේසියම් සිංක් එවගේ පොටසිම්, මේ වගේ අත්‍යවශ කනජලාවන බොහොමයක් මේ අලිට පේරලන්තර්ගත වෙනවා තවත් ගොඩක් ේවති නඒ වැඩසටන් ලන්න ම අලිට පෙරගෙන වෙනවම වැඩසටාන් කරලා තියෙනවා හරි අන්තිමටම මම කියන්න බලාපොරොත්තු වෙන්නේ තමත් දවැදගත් සප්ලිමෙන්ට් එකක් හෝගොල්ලු රාත්‍රී ආහාරවේල ගැනීමෙන් පසු ැන ගක්්ත ගමම් වගේ මෙන්න මේ මම මේ කියන සප්ලිමෙන්ට් එකෙන්ක ටැබ්ලෙට් එකක් කොගුලට පාච්ච කරන්න පුළුවන් ඒ තමයි කොඩ් ලිබයෝයි ිස්යිල්න මේ කොඩ්ලි ෝයිට මොකද ෆිස්්ෝයිල් සහ කොඩ්ලි ෝල් කියන්නන්නේ වර්ග දෙක තොට ඒ වර්ග දෙකේ වෙනස්කම් ගැන මං ගොල්ලන්ට වෙනමම වැඩ සටහනක් කර මොුණද ිෂ්ෝල් කියන්නේ මොවද කොඩිබෝයිල් කියන්න අද මොනවාවද ක්‍රල් ෝයිල් කියන්නේ ගැ මගේ පලිස්ටි ලන්න මං වැඩ දුර විස්තර කල තිබ කොඩලි ෝයිල් ගන්න කියන්නේ ඇයි ෆිස්්ෝල් ගන්න නැව හරද කොඩ්ලිබෝයිල් කියලා කියන්නේ අපි සිංහල භාෂාවෙන් මෝරගුලි කියලා කියන්නේ මෝරගලි කියන්නේ කොඩ්ලිවෝල් හරි එතකොට මේ කොඩලි ෝවිල් ල ෆිස්්ෝල්ට වඩ අන්තර්ගත වෙන මුල දෞ්්‍ය දෙගත්යන ටමින් දෙගත්නේ තමයි විටමින් A සහ විටමින් D විටමින් A සහ D බහුලව අන්තර්ගත වෙන විශේෂයෙන්ම විටමින් A අපිට ඕනේ මේ තයිරෝයිඩ් ඕ ඕන නිසියාකාරයෙන් නිෂ්පාතිනය වීමට ඒ වගේ විටමින් D අත්‍ය අවශ්‍ය විටමින් එකක් අපිට මේ තයිරෝඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරිත්‍යය සාමාන්‍ය පරිදදි පවත්වාගෙන යන්න ම හිතන ඔගොල්ලන්ට අද වැඩසරහන්නේ මොනොහරි දෙයක් ලැබෙන්න්න ඇති කියලා ඔබු ලබාගත් යුතු ආහාර වර්ග සම්බන්ධව ඊළක වැඩ සහනිම පැහදිි කරන ගොල ලබා නොත යතු හාහර වර්ග දහයක් ගැන එනම් අදට මේ වැරසහනි වරයි මගගේ චනලක තම සස්්‍ර කලනතදම සස්්‍රප කරන්න ෙල්ලයි කන එකත් කලි කරල දයාග නිසහට තවත් වැදගත් වැඩසටහනකින් අපි හම්බෙමු.